බය කරලා දිවුරු ප්‍රකාශ හතරක් ලබාගෙන මේ දිවුරු ප්‍රකාශ ඔබතුමීට විරුද්ධව භාවිතා කරන්නට කරුණාදල ඇය වියත්පත් කරනවා. ඒ නිසා නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ මහේන්ද්‍රතුමීගේ ඉදිරියේ කරුණු දැක්වුවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ වික්ෂුවට ගිලම්පස පූජා කරන්න බැරි නම් තව කවර කතාවක්. ඒ වගේම තියෙන මහතුරු නිකන් ඉඳලා නැහැ. ඔය මහත් ඔයාපු මහතුරුගේ කොටසක් නඩු වලට පෙනීන ගමන් ස්පාවල ගිහිල්ලා läගලා හිටු මිනිස්සු. ස්පාවලට ගිහිල්ලා මසාජ් ක්ලිනික් වල හිටු මිනිස්සු. තා මිනිස්සු ටැංග වලට ගිහිල්ලා ටයර් කපාගෙන කනපු මිනිස්සු. තව පුජලියෝ මිනිස්කාරුන්ගේ උරුණන් කියලා බේරෙන්න උත්සාහ කරපු මිනිස්සු. ඒ නිසා මේ මිනිස්සු දන්නේ නැහැ මේ රටේ බුද්ධ ආගමට තියෙන තැන, වික්ෂුවට තියෙන තැන. ඒ නිසා අපි ඔවුන්ට කියනවා ඉදිරියටත් මේ රටේ අධිකරණ වලට අත තියන්න එපා. තමුන්නාසෙලට ඕන නම් දේශපාලඥයන්ව ඉවත් කරගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ අහිංසක මිනිසුන්ට ක්‍රියාත්මක කරන නීතිය ධනපතියන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව තමයි තමන්ට ඕන මිනිස්කාරු තෝරගෙන තිබෙන නඩුව වෙනත් මිනිස්කාරුන්ට මාරු කරන්න ඉල්ලීම් කරේ. ඒ නිසා අපි නීතිපති දෙපාර්තමේන්තුව වගකීමෙන් කියනවා මේ ආරම්භයේ පමණයි මිනිස්කාරතුමෙට අත තිබුණොත් මේ රටේ සමස්ත නීතිඥ ප්‍රජාව එකතු වෙලා ඒ පරාජය කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සියලු විනිශ්චකාරවරු හොඳ විනිශ්චකාරවරු මේ විනිශ්චකාරවරු පගා ගන්නේ නැහැ. යුක්ති එසකර සාධාරණ විනිශ්චකාරවරු එක්කදිට ඈදඩයන් කරන්ට නීතිඥ ප්‍රජාව කිසිවක් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් මේ රටේ අග්‍ර විනිශ්චකාරතුමාට අපි කියනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් තමුන්නාන්සේ ඔබතුමා නිර්පාක්ෂිකව සලකා බලන්න. ඒ නිසා මේ රටේ සමස්ත මහේත්‍රාතුරු වෙනුවෙන් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවත් අපි මේ සටන ආරම්භ කරලා තිබෙනවා. ඒ සටන මහේත්‍රාත් කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ නීති සංගමයේ ඒකමතික මතය අනුව මේ සටන ආරම්භ කරලා තියෙන්නේ. පොදු ජනතා වෙනුවෙන් මේ සටන ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරම්භ කරපු සටන් ජයග්‍රහණය කළලු කරපු සංවිධානයක් ඇටියට කීර්තිමත් ඉතිහාසයක් තියෙන සංගමයක් ඇටියට මේ සටන අපි ජයග්‍රහණය කළවර කියන සපත කරමින් මාන්නේ හඬ වේවා.